දේශපාලනයයි රාජ්‍යපාලනයයි කියන්නේ දෙපැත්ත කියන දෙයක්. රාජ්‍ය තියෙන්න ඕන අපි හැම කෙනාටම දේශපාලනය කරන්න. ඉතින් පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට දේශපාලනය කරා, මේ රටේ රාජ්‍යපාලනය කරා. දේශපාලනය කරලා අපි ජයග්‍රහණ ලැබුවා, පරාජයටපත් වුණා. රාජ්‍යපාලනයේදී කවදාවත් අපි පරාජයටපත් වුණේ නැහැ. 30 වසරක යුද්ධ නතර කරපු නායකයා තමයි අදටත් අපිට පක්ෂයට නායකත්වය ලබා දෙන්නේ. යුද්ධ නතර කිරීමත් එහෙමයි, රටේ සාමය ආරක්ෂා කිරීමත් එහෙමයි, රටේ සංවර්ධනය ගත්තත් පියවි ඇසට පෙනෙන මහ දැවැන්තම සංවර්ධනය කරපු කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. ඉතින් ඒ නිසා අපි රටේ සංවර්ධනය කරන ගමන්, රාජ්‍යපාලනය කරන ගමන් අපි නිසියාකාරව මේ රටේ දේශපාලනය කරා. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය අද වෙනකොට රටේ රාජ්‍යපාලනේ බාර දීලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් විදිහට තමයි රටේ ජනතාව පාලන බලය දීලා තියෙන. ඉතින් අපි ඒකට හිස නමන්න ඕන. අපි ඒකට කවදාවත් කෙඳිරි ගන්න සූදානම් නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් තියන්නේ රටේ හැම කෙනාටම තමන් කැමති පාලකයා සහ පාලන පක්ෂය තෝරගන්න. ඒ නිසා මේ රටේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් මෙවර අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති කරලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කණ්ඩායමට රාජ්‍ය බලය ලබා දීලා තියෙනවා. අපි මේ රටේ පුරවැසියෝ විදියට පොත්ජන පෙරමුණේ පොහොට්ටුවේ දේශපාලනය කරන, දේශපාලන මතයට ගරු කරන දේශපාලන කණ්ඩායමක් වුණත්, මම ගත්තත්, මේ මගේ වටේින් අපි සියලු දෙනාම ගත්තත්, අපේ දරුවෝ, අපේ ඥාති හිතමිතුරු සියලු දෙනාම ඉන්න රට මේක. ඉතින් ඒ නිසා අපිට වටින්නේ දේශපාලනයට එහා ගියපු රාජ්‍ය තමයි අපිට වටින්නේ. ඒ රාජ්‍ය වගකීම තමයි අනුර කුමාර දිසානායක මහත්මයාගේ දෝතට බාර දීලා තියෙන. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒකේ වගකීම තේරුම් අරගෙන මේ රාජ්‍ය පාලනය කරයි කියන විශ්වාසය ඇතුව අපි රාජ්‍ය දෙස බලාගෙන ඉන්නවා. අපි එහෙමයි කියලා නිහඬවෙන්නේ. අපි දේශපාලන කඳවුරක් නියෝජනය කරන කණ්ඩායමක්. ඒ නිසා අපි එකමැතිවරණයකින් පරාජය වුණු පළියට දේශපාලනය අතාරින්න අපි සූදානම් නැහැ. ඉදිරියේදී එන්නේ මොන මැතිවරණයේද, ඒ ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවේ මේ දවස්වල අපි සංවිධාන කටයුතු කරගෙන යනවා.